ආයුබෝවන් අද යුත් කරජයකට අපේ යාළුව හැම දිනකම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපි හැමෝටම හිණයක් තියෙනවා අපි හැමෝම හිණ දකිනවා ඒත් ඒ දකින හිණ හැබෑ කරගන්නේ කීයෙන් කීතනාද එක රැයකින් හිණයක් හැබෑ කරගන්න බෑ හිණ හැබෑ කරගන්න ඒ හිණ තුල ජීවත් වෙමින් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න ඕන මහන්සි නොවි හාන්සි වෙලා හිණ බලන්න නැතුව තමන්ගේ ඉලක්කයට යන්න ඔයත් ෆේසන කෙනෙක් නම් සුචිරෝ හොණ්ඩගේ The Power of Dreams සිහිනයේ බලය ගැනයි අද අපි කතා කරන්නේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි ඉතින් ටිකටම රැඳෙන්න යූත් ගරාජ් එකත් එක්ක සුචිරෝ හොණ්ඩා වර්ෂ 1906 නොවැම්බර් 17 ජපානයේ කොම්යෝ කියන පුංචි ගමේ මේ කොළු ගැටේ උපත ලැබනවා සුචිරෝගේ තාත්තා බයිසිකල් රිපයර් කරන කෙනෙක් මේ නිසාම එන්ජින් ගැන මෝටර් කාර්මික තාක්ෂණය ගැන දැඩි ඇල්මක් පොඩි කණිදන්ම මේ හොණ්ඩට ඇති වෙනවා වයස අවුරුදු 15 වෙනකොට තමන්ගේ ගමෙන් පිටත් වෙලා ඉංජිනේරු වංශයෙන් ඉගෙන ගන්න ඒකන වැඩි දැනුමක් ලබා ගන්න ටෝකියෝ නගරයේ වෙත ඔහු පිටත් වෙනවා ඒ අතරතුර ඔටෝ ගරාජ් එකත් හොණ්ඩ වැඩ කරනවා ඉංජිනේරින් තියරි වගේම පොඩි කාලේ ඉඳන් ලැබුණු ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් එක්ක වයස අවුරුදු 17 දී රේසින් කාර් එකක් හදන්න මේ හොණ්ඩ සමත් වෙනවා මේ කාර් එක රෙකෝඩ් එකක් එක්ක එයා ඉදිරිපත් වුණු තරගෙන් ජයග්‍රහණය කරනවා ඉතින් ඒකෙන් මුප්පු වෙනවනේ මේ පුංචි කොළු ගැටයගේ දක්ෂකම කොයිතරම්ද කියලා වර්ෂ 1937 ඔහු තමන්ටම ගෙල කම්පැනි එකක් පටන් ගන්නවා මේ ආයතනයේ ප්‍රධාන ලෙස අවධානය යොමු කරේ පිස්ටන් රින්ග්ස් නිපදවන්න ඒ අවුරුද්දේම විශාල ඕඩරයක් සුචිරෝට හම් වෙනවා දන්නවද මේ ඕඩර් එක දුන්නේ කවුද කියලා වෙන කවුරුත් නෙමේ ටොයෝටා කම්පැනි එක කොහොම හරි කොන්ට්‍රැක්ට් එක ලැබුණට ඒක සාර්ථක වෙන්නේ නැහැ හොන්ඩා ෆේල් වෙනවා මොකද ඔහු නිපදවපු පිස්ටන් රින්ග්ස් වල ක්වොලිටිය මදි කියලා ටොයෝටා චෝදනා කරන නිසා මේකෙන් පසුබට වෙන්නේ තිය හොන්ඩා අවුරුදු දෙකක් වැය කළා තවත් මෝටර් කාර් මෙකැනිෂන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබනවා එහිදී ක්වොලිටි කන්ට්‍රෝල් කරන එකේ වැදගත්කම ඒ දැනුම ඔහු හොඳින් ලබා ගන්නවා නැවතත් 1941 දී පිස්ටන් රින්ග්ස් වලට ඕඩර්ස් ලබා ගන්න සුචිරෝ සමත් වෙනවා මේත් එක්කම විශාල ඕඩර්ස් ප්‍රමාණයක් හම්බෙන්න නිසා Tamanke ආයතනය පුළුල් කරගන්න හොන්ඩට ඕන වෙනවා ඒත් මේ වෙද්දී ජපානයේ දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වෙනවා පාණ්ඩ ගොඩක් ජපානයේ හිඟ වෙනවා ඒ නිසාම හොන්ඩගේ ආයතනය ගොඩනගා ගන්න සිමෙන්ති හොයා ගන්න බැරි වෙනවා උත්සාහය අත්හරින්නේදී හොන්ඩා කොහොමරි සිමෙන්ති නිෂ්පාදනය කරලා Tamanke ආයතනය පුළුල් කරනවා හා අවාසනාවක මහත මේ හැම දෙයකින්ම පස්සේ භූමිකම්පාවක් ඇවිත් හොන්ඩගේ වර්ක්ෂොප් එක පොළවට සමතලා වෙනවා මේ හැම කරදරයකින්ම පස්සේ සුචිරෝගේ ආයතනේ වැටෙන්න පුළුවන් පහළම තැනට වැටෙනවා මේත් එක්ක මෙයා තීරණය කරනවා තමන්ගේ ආයතනේ ඉතුරු කොටස් සියල්ල ටොයෝටා සමාගමට විකුණලා දාන්න ඕනේ කියලා ඒකෙන් පස්සේ එයා තීරණය කරනවා තමන් පුංචි කාලේ ඉඳලා තාත්තගේ වැඩපළේ දකපු මෝටර් සයිකල් වලට තමන්ගේ නිෂ්පාදනය ගෙන යන්න ඕනේ කියලා එතනින් පස්සේ තමයි සුචිරෝගේ මුළු ජීවිතේම වෙනස් වෙන්නේ ඉතින් මේ වෙනකොට ජපානය තුල යුද්ධය අවසන් වෙලා තිබ්බා යුද්ධය අවසන් වුණත් යුද්ධයේ අඳුරු සෙවණලි ජපානය තුල සැරිසරමිනුයි තිබ්බේ මේ හැම දෙයක් එක්කම සමාජීය ගැටලු ආර්ථික ගැටලු තෙරළ අර්බුද මේ හැම දෙයකටම මුහුණ දෙන්න සුචිරෝට වගේ මුළු ජපානයටම සිදු වුණා මේක ලොකු ඛේදවාචකයක් ඒත් මේ ඛේදවාචකය අවස්ථාවක් කරගෙන සුචිරෝ සූක්ෂම වුණා ඒ කාලේ තිබ්බ වාහන ඉන්ධන කාර්යක්ෂමතාවය අතින් ඉහළ අගයක් ගත්තේ නැහැ ඒ නිසාම ඉන්ධන කාර්යක්ෂමතාවය අතින් ඉහළ වාහනයක අවශ්‍යතාවය මුළු ජපානයටම තිබ්බා මේ මාකට් එකේ තිබිච්ච ගැප් එක වෙළඳපළ හිදස අවබෝධ කරගත්ත සුචිරෝ යුද්ධයේදී පාවිච්චි කරපු එන්ජින් එකක් පාවිච්චි කරලා මෝටර් සයිකලේ එන්ජිම එකට එකතු කරලා ඒ ටයිප් කියන පළවෙනි හොන්ඩා මෝටර් සයිකල් එක ඔව් මාකට් එකට එලි දක්වනවා සාම්ප්‍රදායික පාපතියට පුංචි මෝටරයක් සවි කරලා හදපු මේ නිෂ්පාදනය ජපානය තුල ගොඩක් ජනප්‍රිය වෙනවා ඒත් එක්කම හොන්ඩායගේ දෙවන නිෂ්පාදනය වෙත අවධානය යොමු කරනවා එහිදී වාහනේ එන්ජින් එක ඒ වගේම ෆ්‍රේම් එක හොන්ඩා සම්පූර්ණයෙන්ම ඩිසයින් කරනවා ඉතින් 1949 දී එයාගේ දෙවන නිෂ්පාදනය වෙච්ච මොඩල් ඩී බයික් එක හොයලි දක්වනවා ඩී කියන එකෙන් අදහස් වෙන්නේ ඩ්‍රීම් කියන එක මේ වෙලාවේ ටකියෝ ෆූජිසාවායක් එකතු වෙන හොන්ඩා තීරණය කරනවා ඒත් එක්කම තමයි අද අපි දන්න හොන්ඩා සමාගමේ ආරම්භය සනිටුහන් වෙන්නේ ෆූජිසාවා මේ ආයතනයට ප්‍රාග්ධනයේ මූල්‍යම උපකාර සෑහෙන සිදු කරා හොන්ඩා වැඩි වශයෙන් Tamanke මෝටර් කාර්මික දැනුම මේ ආයතනය වෙනුවෙන් යොදවනවා ඔව් ෆෝර් ස්ට්‍රෝක් එන්ජින් එකක් රීඩිසයින් කරනවා ඒත් එක්කම මේ එන්ජින් එක ජපානයේ ගොඩක් ප්‍රසිද්ධ වෙනවා මෝටර් සයිකල් මාකට් එකෙන් 50%ක්ම වසර කීපයකින් හොන්ඩා සතු කරගන්න මේ නවෝත්පාදනයේ උපකාරී වෙනවා අශ්වබල ප්‍රමාණය දෙගුණයකින් වැඩි මේ යතුරුපෙදියත් සමග ජපානයේ තොලමෙන්ම පිටත තිබිත් යතුරුපෙත් තරඟාවලි සියල්ලකම ජය Taman සතු කරගන්න හොන්ඩා සමාගමට පුළුවන් වෙනවා පුංචි කාලේ නම්ම යතුරුපෙටි මෝටර් රථ වලට ගොඩක් ආදරය කරපු හොන්ඩා රේසින් ට්‍රැක් වලත් අතිදක්ෂෙක් වයස අවුරුදු 17 ඉඳන්ම ඕ ජපානයේ පෙරඩියක් කර දාවන ශූරයෙක් තමන් හදපු වාහනයක රේස් එකක් යන ලොකු ආසාවක් තිබ්බත් 1936 විච්ච තරුණ මෝටර රථ අනතුරක් නිසා එයාගේ වම් මැහැට බරපතල තුවාල සිද්ධ වෙනවා මේ නිසාම රේස් එකට ඉදිරිපත් වෙන්න හොන්ඩට බැරි වෙනවා තමන්ගේ ජීවිතයේ බොහෝ පසුබෑම් කඩාවැටීම් එක්ක අත්හරින්න නැතුව හැමදේටම මුහුණ දී ශක්තිමත් පුරුද්දක් හොන්ඩට තිබ්බා
තමන්ගේ අත්දැකීම් එක හැම දෙයකින්ම හැම අංශයකින්ම වාහනේ දියුණු කරන්න සුචිරෝ අදිෂ්ඨාන කරා. වර්ෂ 1958 කියන්නේ හොන්ඩා සමාගමේ තවත් විශාල හැරවුම් රක්ෂයක් සිදුවිච්ච අවුරුද්දක්. 50cc සුපර් කප් කියන මේ හුරු බූටි සයිකල වෙළඳපළට එන මේ අවුරුද්දේ තමන්ගේ තරුණ අනුතුරක පිහිසුණු අත්දැකීම් එක ආරක්ෂාව අතින් ඉහළ ඒ වගේම පහසුවෙන් හැසිරවිය හැකි සයිකලයක් විදියට සුපර් කප් එක ඩිසයින් කරනවා. විශේෂයෙන්ම සුපර් මාකට් එකට ගිහින් නැති පඩුමල්ලක් කරන්නෙන් උපකාරී වෙන විදියට පවා මේ බයිසිකලේ ඩිසයින් කරනවා. මේ නිසාම කාන්තාවන් අතරත් මේ බයිසිකලේ අතිශය ජනප්‍රිය වෙනවා. ඉතා කෙටි කාලයකින් මේ සයිකලේ ලෝකෙම ජනප්‍රිය වුණානේ. ඒ නිසා බයිසිකල් කියන්නේ බොහෝ අනතුරුදායක වාහනයක් කියන මතය වෙනස් කරන්නත් හොන්ඩා සමාගමට පුළුවන් වෙනවා. ඉතින් ලෝකේ වැඩිම ප්‍රමාණයක් කලෙවුණු මොටරසයිකලේ මොකද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා උත්තරේ දන්නවද? ඒ තමයි හොන්ඩා සුපර් කප් කියන මේ පුංචි බයිසිකලේ. මේ වාහනේ මිලියන 100ක් එකග නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අතරත් මේ හා සමාන සයිකල් වෙනත් ආයතන පවා නිෂ්පාදනය කරනවා. ඉතින් මේ ජනප්‍රියත්වයත් එක්ක ඇමරිකන් මාකට් එකට ඇතුල් වෙන්න හොන්ඩා සමාගමට අවශ්‍ය වෙනවා. ජේම්ස් ටීන් සහ එල්විස් කියන එවකට ඇමරිකාව තුල දැවන්ත පෞරුෂයන් හරහා හොන්ඩා යතුරුපැදි තව තවත් ජනප්‍රිය වෙනවා. ඒ වගේම බයික් එකේ තාක්ෂණය කොයිතරම් හොඳ වුණත් මේක ජනතාව අතරට යන කවුරු හරි එක සනාථ කරන්න ඕන. ජේම්ස් ටීන් සහ එල්විස් මේ යතුරුපැදි පැදවීමත් එක්ක ඇමරිකාව තුල හා යුරෝපෙත් මෝටරසයිකල් වලට එවකට බාල මහල තරුණු කවුරුත් ඇලුම් කරන්න පටන් ගන්නවා. මේත් එක්කම දකින දකින හැම කඩේකම උදාහරණයක් විදිහට හාඩ්වෙයා වල හොබි ෂොප් වල වගේ හැමතැනකම මේ වාහනේ විකුණන්න දානවා. මේ තේමා පාටයත් එක්ක හොන්ඩා බයික් ඇමරිකාව තුල තව තවත් ජනප්‍රිය වුණා. ඒ වගේම අඩු මුදලකට වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක් හැසිරීමේ පහසුව, කල්පවැත්ම, දැඩි ලෙස ප්‍රචාරණය කිරීම, ඕන තැනකින් පහසුවෙන් මිලිතී ගන්න පුළුවන් වීම නිසා 50%ක පමණ වෙළඳපළක් ඉතා පහසුවෙන් ඕන්න අත්පත් කරගත්තා. වර්ෂ 1960-65 කියන කාලය තුල පමණක් හොන්ඩා ඇමරිකන් බ්‍රාන්ච් එකේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 80ක්. එදා ඉඳන් අද වෙනකල් ලෝකේ විශාලතම යතුරු පෙදින නිපදවන්නා හොන්ඩා සමාගමයි. මෙච්චර කාලයක් බයික් හදපු හොන්ඩට රෝද දෙකේ වාහනවලින් රෝද හතරට මාරු වෙන්න ඕන වෙනවා. ඉතින් 1967 දී හොන්ඩා තීරණය කරනවා සල්ලි තියලා දැරිය හැකි මිතුලකට ඕන කෙනෙක්ට ගන්න පුළුවන් කායකක් නිෂ්පාදනය කරන්න. මේ අදහසත් එක්ක එවකට යුරෝපයේ ඇමරිකාවේ ගොඩක් ජනප්‍රිය පුංචි ෆියට් කායක ගැන හොන්ඩා ගොඩක් හොඳට ස්ටඩි කරනවා. ඉතින් මුලින්ම හදපු 4 wheel එක තමයි හොන්ඩා 3T60 කියන පිකප් ට්‍රක් එක. ඒත් ඒක හිතපු තරම් ජනතාව අතරට ගියේ නැහැ. 1970 දශකයේ මුල් භාගය වෙනකොට ඇමරිකාවේ පරිසරික වෙනස්කම් ජනතාවගේ අදහස් සිතුම් පැතුම් පවා වෙනස් වුණා. වාහනවල දුම්, කර්මාන්තශාලාවල දුම් නිසා පරිසරික සෞඛ්‍ය ගැටලු ඉහළ ගියා. මේ නිසාම වාහන නිෂ්පාදනයේ නීති රීති රෙගුලාසි බොහොමයක් වෙනස් කරන්න ඇමරිකාව තීරණය කළා. ඒත් එක්කම එමිෂන් රේට්ස් වගේ දේවල් වෙනස් කරන්න වාහන නිෂ්පාදකයන් සිදු වුණා. ඉතින් මේ අලුත් නීති රීති එක්ක අපිට වැඩ කරන්න බෑ කියලා ගොඩක් ආයතන මැසිවිලි නැගුවා. ඒත් මේ අලුත් අභියෝගය අතුස්සලම් බාර ගන්න හොන්ඩා සමාගම තීරණය කරනවා. අනිකුත් නිෂ්පාදකයන් වාහනේ කම්බස් වෙන අයක කැටලික් කන්වර්ටර්ස් 3ක් හරහා යවලා වායු දූෂණය අඩු කරනවා. ඒත් හොන්ඩා මේ සාම්ප්‍රදායික ක්‍රමේ අත්හැරලා දාලා ඊට හාත්පසින්ම වෙනස් නව තාක්ෂණයකින් උත් එන්ජින් එකක් නිෂ්පාදනය කරනවා. ඒත් එක්කම අනික් සමාගම් අභිබව යමින් එමිෂන් ටෙස්ට් එක සාර්ථකව ජය ගන්න හොන්ඩා සමාගමට පුළුවන් වෙනවා. මේ අලුත් එන්ජින් එක පරිසර ගැටලු නැති හොඳ රිලයබල් එන්ජිමක් විදියට ජනප්‍රිය වෙනවා. මේ එන්ජිම කම්පවුන්ඩ් වෝටෙක්ස් කන්ට්‍රෝල් කම්බස්ටන්, ෂෝට් කරාම හොන්ඩා CVCC. මේ අතිශාර්ථක සුපිරි එන්ජින් එකත් එක්ක ලෝකෙම හොල්ලන සුපිරි බ්‍රෑන්ඩ් එකක් 1973 දී හොන්ඩා රිලීස් කරනවා. ඒ තමයි හොන්ඩා සිවික්. Some of the new cars tend to be choosy when it comes to fuel. I'll let it, please unlight it. First time I ever run out. Diesel, follow that truck. Hondas are different. All Honda engines operate without a catalytic converter, so you can use either regular or unleaded gas. Fill her up. Yeah. Which one, ma'am? Don't rush me, young man. If you own a Honda, you can be the one who's choosy. Honda, we make it safe. මේ කාලෙදිම ඇමරිකාවේ විශාල තෙල් අර්බුදයක් ඇති වෙනවා. ඒත් එක්කම විශාල මස්ල් කාස් භාවිතා කරපු ඇමරිකානුව ඉන්ධන කාර්යක්ෂමතාවය අතින් ඉහළ වාහනයක් සොයනවා. හරිම කාලේ හරිම වෙලාවට මාකට් එකට ආපු හොන්ඩා සිවික් එක ඇමරිකාව පුරාම අතිශය ජනප්‍රිය වෙනවා. මාසෙකට සිවික් කාස් 10,000ක් පමණ එවකට ඇමරිකාව තුල අලෙවි වෙන්න පටන් ගත්තා. සිවික් කියන්නේ හොඳ රිලයබල් ඒ වගේම ඩ්‍රයිවිං පර්ෆෝමන්ස් අතින් ඉන්ධන කාර්යක්ෂමතාවය අතිනුත් ඉහළ වාහනයක් බවට කාතරත් ප්‍රසිද්ධ වුණා. හොන්ඩා සමාගමට වාසනාවගෙන අපු සිවික් එක දිගට නිෂ්පාදනය කරන අතරේ 1982 හොන්ඩා ආකෝඩ් රථය මාකට් එකට එනවා. 90 දශකයේ මුල් භාගයේ හොන්ඩා සමාගමට ඉතාමත්ම අවාසනාවන්ත සමයක් වුණා. සුචිරෝ හොන්ඩාගේ අභාවය, දක්ෂ කළමනාකරුවන් ආයතන අතහැර යාමත් සමග හොන්ඩා සමාගම විශාල පසුබෑමකට ලක් වෙනවා. සුචිරෝගේ සංකල්පයක් වුණ ඉංජිනේරු තාක්ෂණය මත දැඩිය විශ්වාසය තබමින් නවෝත්පාදනය කෙරෙහි අවධානය යොමු කරන්න හොන්ඩා සමාගම තීරණය කරනවා. සුචිරෝට අවශ්‍ය වෙලා තිබුණ ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති භාවිතා කරමින් වාහනයක් නිෂ්පාදනය කරන්න.
ඒක ප්‍රතිපලයක් විදිහට සම්පූර්ණයෙන්ම සූර්ය ශක්තියෙන් ධාවනය කළ හැකි මෝටර රථයක් හොන්ඩා සමාගම නිපදවන්න සමත් වෙනවා. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එක 2000 දශකයේ වෙනකොට හොන්ඩා සමාගම සාර්ථක ගමනක් එන්න පටන් ගත්තා. අපි දැන් බලමු හොන්ඩා සමාගමේ වර්තමාන තත්ත්වය මොන වගේද කියලා. එදා ඉඳලා අද දක්වාම හොන්ඩා සමාගමට අවශ්‍ය වුණේ රිලයබල් ඒ වගේම ඩියුරබල් කාස් හදන්න. ඉතින් හොන්ඩා කාස් පාවිච්චි කරන ඔයාලම තීරණය කරන්න හොන්ඩාගේ මේ අරමුණ සාර්ථකද නැද්ද කියලා. මේ වෙද්දී ලෝකයේ ඉන්න දෙවැන්ත මෝටර නිෂ්පාදකයන්ගෙන් එකෙනෙක් වන හොන්ඩා සමාගම මෝටර නිෂ්පාදනය කරන විතරක් නෙමෙයි යතුරුපැති නිෂ්පාදන අංශයනුත් ඉතාමත්ම ප්‍රබල ස්ථානයක වැජබෙනවා. ජපානයේ බොහොමයක් වාහන නිෂ්පාදනය කරන අනෙකුත් සමාගම් වගේම හොන්ඩා සමාගමත් තමන්ගේ නිෂ්පාදනය විවිධ අංශයන්ගෙන් ව්‍යාප්ත කරන්න පටන් ගන්නවා. මේ ව්‍යාපාර විවිධාංගීකරණයත් එක්ක හොන්ඩා සමාගමේ කීර්තිය අපිමානය වෙළඳපොළ කොටස දිනෙන් දින වැඩි වෙන්න පටන් ගන්නවා. හොන්ඩා කියන්නේ ලෝකයේ 8 වෙනි අටම විශාලතම වාහන නිෂ්පාදකයා වෙනවා. වාර්ෂික වාහන මිලියන 5ක් පමණ හොන්ඩා සමාගම නිෂ්පාදනය කරනවා. රටවල් 20ක පමණ හොන්ඩා සමාගමේ නිෂ්පාදන ආයතන තියෙනවා. සාමාන්‍යයෙන් හොන්ඩා සමාගම වාර්ෂිකව US ඩොලර්ස් බිලියන 130ක ආදායමක් ලබනවා. මේ ආදායමෙන් බිලියන 30ක ලාභයක් හොන්ඩා සමාගම උපයා ගන්නවා. හොන්ඩා බයික් ගැන කතා කරොත් ඉන්දියාව විතරක් අවුරුද්දකට හොන්ඩා බයික් මිලියන 17ක් පමණ අලෙවි වෙනවා කියලා වාර්තා වෙනවා. කාර් බයික් විතරක් නෙමෙයි මේ වෙනකොට හොන්ඩා සමාගම සුඛෝපභෝගී බෝට්ටු, ජෙට්යාන වගේ දේවලුත් නිෂ්පාදනය කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම මිනිස්සුන්ගේ හැඟීම් තනීම් තේරුම් ගන්න පුළුවන් රොබෝවරු නිෂ්පාදනය කිරීම කරේත් හොන්ඩා සමාගම අවධානය යොමු කරලා තියෙනවා. මේ ව්‍යාපෘතිය 1986 ඉඳන් තමයි හොන්ඩා සමාගම ආරම්භ කරලා තියෙන්නේ. මේ වීඩියෝ එක ඉවර වෙන්න කලින් අපි අන්තිමටම කතා කරමු හොන්ඩා සමාගම ගැන පුදුම හිතෙන දේවල් හතරක් ගැන. ලෝකයේ පැවැත්වෙන මෝටර රථ තරඟාවලි වලින් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කරපු සන්නාමය මොකක්ද කියලා ඇහුවොත් ඒකට උත්තරය තමයි හොන්ඩා සමාගම. රිලයබල් මිඩ් එන්ජින් ස්පෝර්ට්ස් කාර්ස් නිෂ්පාදනයේ ප්‍රමුඛයා හොන්ඩා සමාගමයි. වර්ෂ 1999 නිෂ්පාදනය කරපු හොන්ඩා NSX කියන කාර් එක Ferrari සහ Porsche කියන දෙවැන්ත සමාගම් වලට ඉතාමත් ඉහළ තර්ජනයක් වුණා. 2016 අවුරුද්ද රිලීස් කරපු අලුත්ම NSX එක ඉලෙක්ට්‍රික් මෝටර්ස් 3කින් වගේ 3.5 V6 turbo engine එකකින් සමන්විත වෙනවා. මේ combination එකත් එක්ක මේ කාර් එකේ brake horsepower එක 573ක්. පැයට කිලෝමීටර 0-100 දක්වා වේගයක් ලබා ගන්න Honda NSX එකට අවශ්‍ය වෙන්නේ තප්පර 2.9ක් විතරයි. මොකද හිතෙන්නේ වේගය ගැන? ඊළඟට කියන්න යන්නේ තවත් Honda සමාගම ගැන පුදුම හිතෙන දෙයක්. මේක නම් ඔයා සමහරක් විට විශ්වාස කරන්නෙකුත් නැහැ. ඔයා දන්නවද ලෝකේ පළවෙනියටම onboard navigation system එකක් එක්ක නිෂ්පාදනය කරපු කායක මොකක්ද කියලා? ඒ තමයි Honda Accord. අද අපි පාවිච්චි කරන GPS system එකට සමාන map එකක් මේ කායකේ design කරලා තිබුණා. අද අපි පාවිච්චි කරන GPS system එකේ මූලාරම්භයේ විදියට මේ onboard navigation system එක හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ තවත් Honda සමාගම ලෝකයට දායාද කරපු අපූර්ව නිර්මාණයක් ගැන. ඒ තමයි Honda iVTEC ටෙක්නොලොජි එක. මේ ටෙක්නොලොජියකින් සිද්ධ වෙන්නේ වාහනේ ඉහළ RPM එකදී වැඩි performance එකකුත් පහළ RPM එකදී වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයකුත් ලබා දෙන එක. දැන් ඔයාලට හිතන ඇති මේක හරිම සරල දෙයක් නේ දැන් තියෙන ගොඩක් වාහනවල මේ දේ නේ සිද්ධ වෙන්නේ කියලා. හැබැයි ඒ කාලේ මේ ටෙක්නොලොජි එක ආපු කාලේ ගොඩක් වාහනවල ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් එක්ක වැඩි performance එකක් ලබා ගන්න බැරි වුණා. ඒත් මේ හොන්ඩ සමාගමේ නිෂ්පාදනයත් එක්ක තමයි ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි performance එකකුයි මේ කියන දෙකම එකම එන්ජින් එකකින් ලබා ගන්න පටන් ගත්තේ. ඉතින් අපි අවසාන වශයෙන් කියන්නන්නේ තවත් හොන්ඩ සමාගම ගැන පුදුම හිතන කාරණාවක් ගැන. අපි දන්නවා ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ තියෙන ඕනෑම ජනප්‍රිය සමාගමක ජොබ් එකකට ඇප්ලයි කරන්න නම් අපිට ගොඩක් කියලා අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම් තියෙන්න ඕන. ඒත් හොන්ඩ සමාගමේ සුචිරෝ හොන්ඩා කියන විදියට එයාගේ කම්පැනි එකේ ජොබ් එකක් ගන්න නම් අපිට ගොඩක් සර්ටිෆිකේට්ස් තියෙන්න ඕන නෑ. අපිට අපේම කියලා හොඳ ස්කිල් එකක් විතරයි තියෙන්න ඕන. ඉතින් ඔයාත් හොන්ඩා සමාගමේ ජොබ් එකකට යන්න ඉන්නවා නම් ඔයාගේ ස්කිල් එක හොයාගෙන ඒක ඩෙවලොප් කරගෙන තියෙන්නයි ඕන. තමන්ගේ ජීවිතේ කඩා වැටීම්, හැලහැප්පීම්, තමන්ගේ අතරමාපු අවස්ථා ගිලිහියාම් මේ හැම දෙයක් එක්කම අවසානයේදී තමන්ගේ හීනේ වෙත ගිය සුචිරෝ හොන්ඩගේ ජීවිත කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් බොහොමයි. හොන්ඩා කියන අපුරු කතාවක් තියෙනවා. ඒ තමයි සාර්ථකත්වය කියන්නේ 99%කම අසාර්ථකත්වය කියන එක. අපි හැමෝගෙම ජීවිතවල කොහේ හරි තැනක ලොකු අසාර්ථක වීම් ඇති. ඒත් කවදා හරි අපේ සිහිනේ ශක්තිමත් නම් අපිට ඒ හිණට අනිවාර්යයෙන්ම ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් subscribe කරන්න යොත් කරාච්චික. අපි වාහන රිවියුස් විතරක් නෙමේ මේ වගේ ඉතාමත්ම වැදගත් තොරතුරු ඔයාලත් එක්ක බෙදා ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ටිකටම රැඳී ඉන්න යොත් කරාච්චිකත් එක්ක තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.